नमस्कार मेवा बुदुरुनेट समदा बुदुहिमि शरण्यामि। नमस्कार मेवा दमरुनेट समदा सदहम शरण्यामि। नमस्कार मेवा संगरुनेट समदा महासंग शरण्यामि। नमस्कार मेवा तुनुरुनेट समदाति शरण्यामि। साधु साधु साधु। अपगे गुरुदेव उत्तम पिनालुक स्वामी नासेट अपगे नमस्कार वेवा। साधु साधु साधु। श्रद्धावंत पिन्नतुनि अद दवसेदी संप्रसादनी सदहाम देशनाव सदहा अनुग्रहाय धरान्ने पिन्नत अमाली सुचिंता महात्म्य सेनविरत्न महात्मा मिनिदु पुतनुवान सह मिनिति दियनिय विसी रबुक्कन पुवक् मोटे पदिंचिव सिट 2021 4:19 दिन मियपार्ल यानट दुन सुनील वीरन सिंह आदरणीय पियान अंट पिंग अनुमोदन किरीम पिनिस तमाय मे धर्मदान मे वशेन तमंगे जीवितेट मे विधियट पिन रस कर गन्नट देन्नी। पिन्नत्नि अपि शरण गिय बुदुरजानन वहांसे आश्चर्यवत् गुणेन युक्तय असिरिमत् गुणेन युक्तय। बुदुरजानन वहांसे देशना करन एक्तरा अवस्थावक मेलोकेट पहल वेनवानं केनेक आश्चर्यवत् अद्भुत केनेक पहल वेनवानं ए तमाय मेलोके पहल वेन एकमेक्केना ए तमाय तथागत अरहत् सम्मा संबुदुरजानन वहांसे कियन्ने। एतोट आश्चर्यवत् अद्भुत पुदुम सहागत पहलवीमक तमाय बुदुरजानन वहांसेगे पहलवीम ऐपिन्नतुनि ए विधियट ए आश्चर्यवत् अद्भुत वुने बुदुरजानन वहांसे नमगे पहलवीम ए किसी केनेकुट दरागंट बेरी तरम अप्रमाण गुणेन ए बुदुरजानन वहांसे वेड सिटिया। बुदुरजानन वहांसे ए वगे असिरिमत् गुणेन वेड सिटपु निसा तमाय भाग्यतुन नासगे जीविते आश्चर्यवत् पुदुम सहागत देयक उने। इतिं ए बुदुरजानन वहांसे गेन याम केनेगे हिते पहदेमक एति वेनवना अनेक तमाय ए केनाट लबेन लोकुम लाभय। ऐ अग्र गुणेन युक्त केनेक गेनाय हित पहदवा गन्ने। बुदुरजानन वहांसे वदाला अग्र केना केरे हित पहदवा गत्तायगे विपाकयत् अग्रयी केला वदाला। एतकोट ए बुदुरजानन वहांसे गेन अपे हिते पहदीमक एति करगंट तीनवा नं एक तमाय अपिट महा यहापत पिनिस पवतीन सपे पिनिस पवतीन। इतिन पिन्नतुने अद ओबट बुदुरजानन वहांसेगे असिरिमत् गुणयान सदहान वन लस्सन देशनावक ओबट श्रवणे करन लेबिनवा। मे सूत्र देशनाव एतुलत्तेन्नी अंगुत्तर निकाय तिक निपाते महावर्गेट तमा एतुलत्तेन्नी। मे सूत्र देशनावे नम वेनागपुर सूत्रे। එතකොට වේනාගපුර කියන ඒ බ්‍රාහ්මණ ගමේදී භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව තමයි මේ දේශනාව. ඉතින් ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග කොසල් ජනපදයේ චාරිකාවේ වැඩමින් හිටියා. එතකොට කොසල් ජනපදයට අයත්ව තිබ්බා වේනාගපුර කියලා බ්‍රාහ්මණ ගමක්. එතකොට බ්‍රාහ්මණ උසස් කුලයේ අය තමයි ඒ ගමේ හිටියේ. ඉතින් මේ වේනාගපුර වාසී බ්‍රාහ්මණ ගෘහපතියන්ට අහන්ට ලැබුණා ඒ බවත්නි අන්න ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ
මේ වේනාගපුර නගරයටත් වැඩම කරලා ඉන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේ ගැන මෙන්න මේ විදිහට කල්යාණ යහපත් වූ කීර්තිරාවයක් පැතිරලා තිනවා. කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රාගදේශ මොහ ප්‍රහාණය කරපු කෙනෙක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතිවම අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ වගේම විද්‍යාවෙනුයි චරණේනුයි යුක්ත කෙනෙක්. ඒ වගේම සුන්දර නිවන් මාර්ගය හොයාගෙන ඒ සුන්දර නිවන් මාර්ගයේ වැඩම කළා. ඒ වගේම සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වෙච්ච කෙනෙක්නේ. ඒ වගේම මේ මිනිසුන් දමනය කරන්නට අනුත්තරීය කෙනෙක්. ඒ වගේම දෙව් මිනිසුන්ගේ එකම සාසුන් වහන්සේ. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අන් අයට කියලා දෙන බුද්ධ. ඒ වගේ මේ සියලු ගුණයන් දරා ගැනීමට තරම් භාග්‍යවන්තයි. මහා ප්‍රඥාලෝකයක් ඇතිව තමයි උන්වහන්සේ වැඩවාසය කරන්නේ. ඒ ප්‍රඥාලෝකය ලබා ගැනීමට තරම් මහා වාසනාවන්ත කෙනෙක් නේ කියලා කල්යාණ කීර්තිරාවය පැතිරිලා ගියා. ඒ වගේම උන්වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තමන් වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් තමන් වහන්සේම සාක්ෂාත් කරගත්ත ධර්මය මේ ලෝකයාට කියා දෙනවා. ඒ ධර්මය කොහොම එකක්ද? ආරම්භයත් සුන්දරයි, මැදත් සුන්දර එකක් කල්යාණයි, ඒ වගේම අවසානයත් කල්යාණයි. එතකොට මුල මැද අග පිරිසිදු එකක්, ඒ වගේම අර්ථ සහිතයි, පැහැදිලි වචනවලින් යුක්තයි, ඒ වගේම මුළු මනින්ම පිරිසිදු බඹසරත් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් එබඳු රහතන් වහන්සේලා දැකගන්ට ලැබුණත් කොයි තරම් හොඳද කියලා බුදුරජාන් වහන්සේ ගැන කල්යාණ කීර්තිරාවය පැතිරලා තියෙනවා කියලා මේ වේනාගපුර වැසියන්ට අහන්න ලැබුණා. ඉතින් ඒ වේනාගපුර බ්‍රාහ්මණ ගමේ හිටපු පිරිස, එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට යන් කියලා පිරිස් වශයෙන් එකතු වෙලා පිටත් වුණා. ගිහිල්ලා සමහර අය භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ ගැන ගොඩාක් පැහැදිච්ච අය ආදරෙන් වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. තවත් සමහර අය තමන්ගේ නම් ගොත් කියලා පැත්තකින් වාඩි වුණා. තවත් සමහර අය ඇඳිලි බැඳලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. තවත් සමහර අය නිශ්ශබ්දව එකත් පැස වාඩි වුණා. ඉතින් මේ විදිහට වාඩි වුණාට පස්සේ ඒ බ්‍රාහ්මණයන් අතර හිටියා වේනාගපුර වැසි වච්චගොත්ත කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා තමයි ඒ ගමේ ප්‍රධානියා වුණේ. ඉතින් ඒ වච්චගොත්ත බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගේ මේ ශී ශරීරය දිහා බැලුවා. බැලුවාම රන්වන් පාට ශරීරයක්, තනි රත්තරම් පාට ශරීරයක්, දූවිලි නොදින ශරීරයක්, දෙවියන්ගේ පැහැ ඉක්මවා ගියපු ලස්සනක් තියෙනවා. ඒ දෙවියන්ගේ පැහැයත් ඉක්මවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට. ඒ වගේම නිල් පාට ඇස් තියෙනවා, දේදුණු වගේ ඇහිබැම තියෙනවා, ඒ මැද ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා, බ්‍රහ්මේග්ගෙ වගේ ඍජුකයක් තියෙනවා, හරි ලස්සනයි. එතකොට භාග්‍යතුන් වහන්සේටගේ ඒ රූපකයත් හිතාගන්න බෑ. රූපකයත් අසිරිමත්, එච්චරට ලස්සනයි බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ වච්චගෝත්ත බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට කියනවා, අච්චරියම් බෝ ගෝතම, අබ්භූතම් බෝ ගෝතම, බවත් ගෞතමයන් වහන්සේ ඉතා ආශ්චර්යයි, බවත් ගෞතමයන් වහන්සේ ඉතා පුදුම සහගතයි, බවත් ගෞතමයන් වහන්සේගේ ඇස්කන් ආදී ඉන්ද්‍රියන් අතිශයින්ම පැහැපත්, අතිශයින්ම ලස්සනයිනේ, සමෙහි පැහැයත් පාරිශුද්ධයි, පිරිසිදුයි. භාග්‍යතුන් වහන්සේගේ පැහැය හරි පිරිසිදු රත්තරම් පාටයි කියනවා. එතකොට අර විනය සංගායනා කරන වෙලාවේ රන් රිදී කියන එක අර්ථ දැක්වේ භාග්‍යතුන් වහන්සේගේ පැහැය යම් පාටද අන්න ඒ විදිහට තමයි රත්තරන් කියවුවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ පැහැයට තමයි රත්තරන් කියන්නේ. එතකොට ඒ විදිහේ පැහැයක් තියෙන පාරිශුද්ධ පැහැයකින් බබලනවා. එතකොට එයා වච්චගොත්ත බ්‍රාහ්මණයා කියනවා, බවත් ගෞතමයන් වහන්ස, ඒක හරියට මේ වගේ තියෙනවා. සරත් කාලේ ලපටි ඩෙබර ගෙඩි, එතකොට මසන් ගෙඩි තියෙනවා, පිරිසිදුව දිලිසෙනවා, බබලනවා. අන්න ඒ වගේ තමයි කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ
මේ ඇස්කන්නාදී ඉන්ද්‍රයන් හරි ප්‍රසන්නයි කියනවා. සමය පැහැයත් පාරිශුද්ධයි බබලනවා කියනවා. ඊට පස්සෙ කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඒක මේ වගේ කියනවා. නටුවෙන් ගිලිහිලා ගියපු තල් ගෙඩියක් තියෙනවා. ඒ තල් ගෙඩිය නටුවෙන් ගිලිහිච්ච අලුතම දිලිසෙනවා, ලස්සනට බබලනවා. අන්න ඒ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේගේ ඇස්කන්නාදී ඉන්ද්‍රියන් අතිශයම බබලනවා. සමෙහි පැහැයත් පාරිශුද්ධයි පිරිසිදුයි බබලනවා. බවත් ගෞතමයන් වහන්සේ මට මෙහෙම හිතෙනවා, කොහොමද දක්ෂ රංකරුවෙක් හරි රංකරුවෙගේ ගෝලෙක් හරි ඉන්නවා. එයා ඉතා හොඳින් සැකසු කෝවේ දමා ඉතාමත් හොඳින් තලා පෙලා සැකසු රන් ආභරණයක් තියෙනවා. දඹ රන් එකක් තියෙනවා. එතවට කෝවේ දාලා උණු කරලා අලුතෙන්ම හදපු රත්තරන් බබලනවා, ගොඩාක් බබලනවා. අන්න ඒ වගේ රත් පලසක් මත ඒ රත්තරන් නික තිබ්බහම තව තවත් ලස්සනට බබලනවා, දිලිසෙනවා, රැස් විහිදෙනවා. අන්න ඒ වගේ තමයි බවත් ගෞතමයන් වහන්සේගේ ඇස්කන් ආදී ඉන්ද්‍රයන් අතිශයින්ම පැහැපත්, සමේ පැහැයත් අතිශයින්ම බබලනවනේ කියලා කිව්වා. එතකොට පින්නතනි මෙච්චර ලස්සනට දැන් භාගිතුන් වහන්සේ එතකොට වනාන්තරයේ වාසය කරන්නේ, රුක්සෙවනි වාසය කරන්නේ. මෙයා හිතුවේ දැන් අපි සාමාන්‍ය ලස්සන කෙනෙක් දැක්කහම, ගොඩාක් ලස්සන කෙනෙක් දැක්කහම හිතෙනවා මෙයා සැප සම්පත් ඇතිව හොඳට කටයුතු කරනවා ඇති, මෙයාට සැප සම්පත් හොඳට තියෙනවා ඇති, යාන වාහන හොඳට සැප පහසුකම් තියෙනවා ඇති කියලා හිතෙනවා. මෙයාටත් හිතුනේ එහෙම. මෙයා කිව්වා බවත් ගෞතමයන් වහන්සේ යම් මේ උසස් ආසන තියෙනවා, උසස් ආසන තියෙනවා, මහා ආසන තියෙනවා, උච්චාසයන මහාසයන තියෙනවා, ඒ කියන්නේ දිග හාන්සිපුටු තියෙනවා, කවිච්චි තියෙනවා, ඒ වගේම ලොකු පලස් යෙදූ ආසන තියෙනවා, විසිතුරු ගෙත්තම් කළ එළුලොම් වලින් කළ ආසන තියෙනවා, සුදු එළුලොම් වලින් කළ ආසන තියෙනවා, ඒ වගේ මල් යෙදූ එළුලොමින් කළ ආසන තියෙනවා, ඒ වගේම පුළුන් යෙදූ මෙට්ට සත්ත්ව රූප වලින් සරසූ එළුලොම් වලින් ඇතිරිලි, මුළු මනින්ම එළුලොම් වලින් කළ ඇතිරිලි, රන් නූලෙන් කළ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකංගනාවන් ඒ මත නැටිය හැකි එළුලොමින් කළ කලාල, ඇතුම් පිට යොදන ඇතිරිලි, අසුම් පිට යොදන ඇතිරිලි, ඒ වගේම රථවලට යොදන ඇතිරිලි, අඳුන් දිවි සමයෙන් කළ ඇතිරිලි, කදිලි මුව සමයෙන් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සෑදු වටිනා යහන් ආදිය තියෙනවා. එතකොට මේවා වටිනා යහන්. එතකොට පොහොසත් ධනවත් සිටුවරු රජවරු වගේ අය තමයි මේ දේවල් පරිහරණය කරන්නේ. ඉතින් මේබඳු උසස් ආසන තියෙනවා. මේබඳු උසස් ආසන මහා ආසන බවත් ගෞතමයන් වහන්සේ කැමති විදිහට ලබනවා ඇති. නිදුකින් ලබනවා ඇති. බොහෝසෙයින් ලබනවා ඇති. මේ විදිහට සමන බවත් ගෞතමයන් මේ විදිහට උසස් ආසන මහා ආසන පරිහරණය කරමින් සැපසේ වාසය කරනවා ඇති. ඒ නිසා තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් මේ විදිහට ලස්සන කියලා වච්චගොත්ත බ්‍රාහ්මණය කියා සිටියා. එතකොට අපිට උනත් හිතෙනවානේ ලස්සන කෙනෙක් දැක්කහම යා මේ සැප පහසුකම් ඇතිව සුවසේ ඉන්න කෙනෙක් වෙන්න ඇති කියලා අපිට හිතෙනවානේ. අන්න වච්චගොත්ත බ්‍රාහ්මණය ඇහුව ශ්‍රමණ බවත් ගෞතමයන් මෙච්චර ලස්සන උනේ මේ වටිනා යහන් උස්සාසන මහාසන පරිහරණය කරන නිසා වෙන්න ඇති කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. පින්නත් බ්‍රාහ්මණය ඔය කියන උසස් ආසන මහාසන තියෙනවා තමයි. ඔය දිගහාන්සි කවි පොටු ඒ වගේම ලොකු පලස්සෙදු කලාලාදී තියෙනවා තමයි. ඒවා හැබැයි පැවිද්දන්ට දුර්ලභයි කිව්වා. ඒවා පැවිද්දන්ට හැම වෙලේම ලැබෙන දේවල් නෙමෙයි. උසස් ආසන මහාසන හැම පැවිද්දන්ට ලැබෙන දේවල් නෙමෙයි, දුර්ලභ දේවල්. ලැබුණත් ඒවා පැවිදි කෙනෙකුට ලැබුණත් ඒවා පරිහරණය කරන්නට ඒ පැවිද්දන්ට කැප නැහැ. උසාසන මේ මහාසන පරිහරණය කරන්න කැප නැහැ කිව්වා. පින්නත් බ්‍රාහ්මණේ ජම් උසස් ආසනයක් මහා ආසනයක් තියෙනවද? එවැනි ආසන තුනක් තියෙනවා. උසස් ආසන මහා ආසන තුනක් තියෙනවා. අන්නේ උසස් ආසන මහා ආසන තුන නම් මං කැමති විදිහට ලබනවා. නිදුකින් ලබන බොහෝසෙයින් ලබනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. එතකොට තවත් උස්සාසන මහාසන අර කවිචි ඊට පස්සේ එළුලොම් වලින් කළ කලාල වගේ දේවල් හැරුණාම තවත් උස්සාසන මහාසන තුනක් තියෙනවා. ඒ ආසන තුන නම් භාග්‍යතුන් වහන්සේ කැමතිසේ ලබනවා කිව්වා. නිදුකින් ලබනවා කිව්වා. කිසි අපහසුවකින්
තොරව දුකක් නැතුවම ලබනවා කිව්වා. බොහෝ සෙයින් ලබනවා කිව්වා. ඒ මොනාදේය කවර ආසන තුනක්ද? පින්නත් වච්ච දිව්‍ය වූ උච්චාසයන මහාසයනයක් තියෙනවා. දිව්‍ය උච්චාසයනයකු මහාසයනයක් තියෙනවා. ඒක පළවෙනි ආසනය. දෙවැනි ආසනය තමයි බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනයක් තියෙනවා. ඒ වගේම ආර්ය වූ උච්චාසයන මහාසයනයක් තියෙනවා. අන්නේ දිව්‍ය උච්චාසයනයත් මහාසයනයත් ඒ වගේම බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනයත් ඒ වගේම ආර්ය වූ උච්චාසයන මහාසයනයත් තථාගතයන් වහන්සේ කැමැතිසේ ලබනවා. කැමැති විදිහට ලබනවා. නිදුකින් කිසිම දුකක් නැතිව ලබනවා. ඒ වගේම බොහෝසෙයින් ලබනවා. අන්නේ ඒ උච්චාසයන මහාසයන තුන නම් තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් ලබනවා කියලා කිව්වා. එතකොට අර වච්චගෝත්ත බ්‍රාහ්මණය අහනවා, කතමන් පනබෝ ගෝතම දිබ්බන් උච්චාසයන මහාසයන. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දැන් වදාලා දිව්‍ය උච්චාසයන මහාසයනයක්. ඒ දිව්‍ය උච්චාසයන මහාසයනය භාග්‍යතුන් වහන්සේ රිසිසේ ලබනවා නම්, නිදුකින් ලබනවා නම්, බොහෝසෙයින් ලබනවා නම්, ඒ දිව්‍ය උච්චාසයන මහාසයනේ කුමක්ද කියලා ඇහුවා. අද දිව්‍ය උච්චාසයන මහාසයනේ බලන්න, භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් ඒ වැඩ ඉන්න දිව්‍ය උච්චාසයන මහාසයනේ තමයි දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්නත් බ්‍රාහ්මණය, මම මෙහි ගමක් හරි චූටි ගමක් හරි ඇසුරු කරගෙන වාසය කරනවා නම්, එතකොට ඒ මම උදේවරුවේ සිවුරු හැඳ පොරවාගෙන පාසිවුරුගෙන මම උදේවරුවේ පින් සිවුරු හැඳ පොරවාගෙන පාත්‍ර අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඒ ගමට හරි ගමට වඩා විශාල ගමකට හරි පිණ්ඩපාතේ වඩිනවා. වැඩියට පස්සේ ඒ පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා දානේ වළඳනවා. වැළඳුවට පස්සේ වනාන්තරයට යනවා. වනාන්තරයට පිවිසුනාට පස්සේ වනාන්තරයේ තියෙනවා තනකොළ, ඊට පස්සේ වැටලා තියෙන කොළ රඩු ඔක්කොම එකතු කරලා ඒ මත දෙපට සිවුර අතුරනවා. දෙපට සිවුර අතුරලා ඒ මත පළඟක් බැඳගෙන කය ඍජු කොටගෙන වාඩි වෙනවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා කියනවා. එතකොට බලන්න, බුදුරජාණන් වහන්සේට අර වගේ සාමාන්‍යයෙන් අර කවිචේ ඒ වගේ උස්සාසන මහාසන නෙමෙයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තනකොළ කොළ රඩු එකතු කරලා ඒ මත දෙපට සිවුර අතුලලා බිම වාටි වෙනවා. වාටි වෙලා ඒ ආසනයේ වාඩි වෙලා පළඟක් බැඳගෙන භාවනා අරමුණේ සිහිය පිහිටවා ගන්නවා. සිහිය පිහිටවාගෙන මෙන්න මේ විදිහට ඒ භාවනාව සිදු කරනවා. කොහොමද ධානය වලට සමවදිනවා? කොහොමද සෝ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරා විවේකජන් පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඒ මම කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් පීති සුඛේ ඇති පළවෙනි ධානයට සමවදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතක්ක විචාරාණ උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසු ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධි ජම්පීති සුඛං ဒුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම විතර්ක විචාරයන්ගේ සංසිදීමෙන් ආධ්‍යාත්මික පැහැදීම ඇතිව සිතෙහි මනා එකග බවින් යුතුව විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් පීති සුඛය ඇති දෙවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරාමි සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදීමි යන්තතියා නරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තං තතියා ඥානං උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ප්‍රීතියට නොයලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයින් සැපයක් විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණයයි කියනවාද,
අන්නේ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා කියන. එතකොට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථජානං උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සැපයද ප්‍රහාණය කිරීමෙන් දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යාමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා ඇති උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට බුදුරජාණන් වහන්සේ අර තන ඇතිරියක ඒ දෙපට සිවුර එළලා වාඩි වෙලා මේ සතර ධ්‍යානවලට සමවදිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත් බ්‍රාහ්මණය, ඉතින් එබඳු විහරණයක මේ සතර ධ්‍යානයන්ගෙන් යුක්ත වාසය කරද්දී මං සක්මන් කරනවා නම් ඒ වෙලාවේ මගේ ඒක දිව්‍ය වූ සක්මනක් කියනවා. ඒ වෙලාවේ එබඳු විහරණයකින් මම හිටගෙන හිටියොත් ඒක දිව්‍ය සිටගෙන සිටීමක් කියනවා. පින්නත් බ්‍රාහ්මණේ එබඳු විහරණයකින් යුතුව මම වාඩි වෙලා හිටියොත් ඒ වෙලාවේදී මා සිටින්නේ දිව්‍ය වූ හිඳ ගැනීමකයි. පින්නත් බ්‍රාහ්මණේ එබඳු විහරණයකින් යුතුව මම සැතපේ සිටියොත් නිදාගෙන සිටියොත් ඒක මගේ දිව්‍ය වූ සැතපීමයි කියනවා. මෙන්න මේ විදිහට තමයි කියනවා බ්‍රාහ්මණය යමක් දැන් මම කැමතිසේ ලබනවාද, නිදුකින් ලබනවාද, බොහෝසෙයින් ලබනවාද, ඒ තමයි ඒ දිව්‍ය උචාසයන මහාසයනය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ අර තන ඇතිරේක වැඩ හිටියත් වාඩි වෙලා හිටියත් මේ සතර ධානවලට සමවැදිලා ඉන්නවා නම් දිව්‍ය හිඳ ගැනීමක ඉන්නේ. ඒ වගේම සක්මන් කරනවා නම් දිව්‍ය සක්මනක. ඒ වගේම හිටගෙන ඉන්නවා නම් දිව්‍ය උච්චාසයන මහාසයනේ වැඩ ඉන්නේ. ඒ වගේම සැතපී ඉන්නවා නම් ඒත් දිව්‍යමය උච්චාසයන මහාසයනේකයි වැඩ ඉන්නේ. ඒ උච්චාසයනේ පින්නතනි භාග්‍යතුන් වහන්සේට කිසි කරදරයක් නැතුව ලැබුණා. භාග්‍යතුන් වහන්සේට කිසි කරදරයක් නැතුව ලබා ගන්න පුළුවන්, සමවදින්න පුළුවන්, නිදුකින්ම ලැබෙනවා. ඒ වගේම ඍසිසේ ලැබෙනවා, කැමැතිසේ ලැබෙනවා, බොහෝසෙයින් ලැබෙන දෙයක් තමයි ඒ දිව්‍ය උච්චාසයන මහාසයනේ. භාග්‍යතුන් වහන්සේ සමවදින උච්චාසයන මහාසයනේ වැඩ ඉන්න විහරණය තමයි ඒ. එතකොට මේ විදිහට කිව්වට පස්සේ වච්චගොත්ත බ්‍රාහ්මණයට හරිය පුදුමයි. වච්චගොත්ත බ්‍රාහ්මණය කියන අච්චාරියන් බව ගෝතමන් අභූතම් බව ගෝතම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආචාර්යයිනේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුදුම සහගතයිනේ, ඉතා පුදුම සහගතයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හැරුණහම වෙන කවුද මේ විදියට දිව්‍ය උචාසයනේ මහාසයනේ කැමැතිසේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝසෙයින් ලබන්නට වෙන කෙනෙකුට නම් ඔය තරම්නම් පුළුවන් කමක් නැහැ කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි මේ විදියට මේ උචාසයනේ මහාසයනේ කැමැතිසේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝසෙයින් ලබන්නේ. බවත් ගෞතමයන් වහන්සේ, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ, දැන් බවත් ගෞතමයන් වහන්සේ යම් ආසනයක් ඍසිසේ කැමැතිසේ ලබනවාද, නිදුකින් ලබනවාද, බොහෝසෙයින් ලබනවාද, ඒ බ්‍රහ්ම උච්චාසයන මහාසයන ගැනත් අපට කියලා දෙන්න කිව්වා. උච්චායතර බ්‍රහ්ම උච්චාසයන මහාසයන ගැනත් අපිට එහෙනම් කියලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් බ්‍රාහ්මණය එහෙනම් අහගන්න මං කියලා දෙන්නම්. මම ගමක හරි නියම් ගමක හරි ඇසුරු කරගෙන වාසය කරනවා. උදෑසන කාර්ය සිවුරු පාත්‍ර අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා අර විදිහටම දානේ වළඳලා වනාන්තරයට ගිහිල්ලා තනකොළ කොළරොඩු එකතු කරලා දෙපට සිවුර එළලා ඒ මත පළඟක් බැඳගෙන වාඩි වෙනවා. කය ඍජු කරගෙන භාවනා කරනවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා. ඉතින් ඒ විදිහට වාඩි වෙලා කොහොමද භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම උච්චාසයන මහාසයනයට සමවදින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ මම මෛත්‍රී සහගත සිතින් එක දිශාවක් පතුරවා වාසය කරනවා.
ඒ වගේම දෙවැනි දිසා, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසා, පස්වෙනි දිසා, උඩ යට සරසට ආදී විදිහට මේ සකල ලෝකයටම මෙත් සිත පතුරනවා කියන මිත්‍රත්වය පතුරනවා. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්තා, දුක්පීඩා නැත්තෝ වෙත්තා, සුවසේ ජීවත්වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා කියල මේ විදිහට මෙත් සිත පතුරවනවා. එතකොට උතුරු දිශාවට, උතුරු අනුදිශාවට, නැගිනීර දිශාවට, නැගිනීර අනුදිශාවට, දකුණු දිශාවට, දකුණු අනුදිශාවට, බටහිර දිශාවට, බටහිර අනුදිශාවට, උඩ යට ඒ වගේම සරස කියන මේ සියලු දිශාවන්ට භාග්‍යතුන් වහන්සේ මෙත් සිත පතුරනවා කියනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ කැමතිසේ නිදුකින් ලබන පළවෙනි උච්චාසයන මහාසයනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තථාගතයන් වහන්සේ කරුණා සහගත සිතින් පළවෙනි දිශාවට, දෙවැනි දිශාවට, උතුරුණ උතුරු නැගෙනහිර, දකුණ බටහිර, අනුදිසා, උඩ යට සරසාදී සියලු දස දිශාවටම මෙත් සිත පතුරවනවා. මේ කරුණා සහගත සිත පතුරනවා. ඒ කියන්නේ කරුණාව කියන්නේ අනුන්ගේ දුකේදී එයා අනුකම්පාව ඇති කරගන්නවා. අනේ මේ අය යහපත සැලසේවා, මේ අයට යහපතක් වෙන්න එපා, මේ අය කායික සැපයෙන් සැපයට පත්වෙත්වා, මානසික සැපයෙන් සැපයට පත්වෙත, කායික දුක් නැත්තෝ වෙත්වා, මානසික දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත්වෙත්වා කියලා කරුණාසිත දස දිසාවටම පත්තුරුණු. ඒක තමයි බ්‍රහ්ම උච්චාසයන මහාසයනය. එතකොට ඒ දෙවනි බ්‍රහ්ම උච්චාසයන මහාසයනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුදිතා සහගත සිතින් එක දිශාවක්, නැගෙනහිර දිශාව, උත්තුරු දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, අනුදිසා, ඒ වගේම උඩ යට ආදී විදියට දස දිශාවටම ඒ මුදිතා සහගත සිත පතුරවනවා. මුදිතාව කියන අනුන්ගේ සැපේදී සතුටු වීම. මේ අය ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා, සීලයෙන් වැඩෙත්වා, ත්‍යාගයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, සුතයෙන් වැඩෙත්වා කියලා මේ විදිහට මුදිතාව ඇති කරගන්නවා. අනිත් අයගේ සැපේ දැකලා සතුටු වෙන ගතිය ඇති කරගන්නවා. අනේ මේ අයට යහපතක් වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. සිත මුදිතා සිත වඩනවා. මේ විදිහට දස දිසාවටම මුදිතාව වඩනවා. ඒක තමයි බ්‍රහ්ම උච්චාසයන මහාසයනේ තථාගතයන් වහන්සේ කැමතිසේ ලබනවා, නිදුකින් ලබන, බොහෝසෙන් කිසි කරදරයක් නැතු තථාගතයන් වහන්සේට ඒ මුදිතා ධානයට සමවදින්ට පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපේක්ඛා සහගත සිතින් එක් දිශාවක්, ඒ වගේම දෙවැනි දිශාව, තුන්වෙනි දිශාව, උතුරු නැගෙනහිර, උතුරු දිශාව, ඊට පස්සේ නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර, උඩ යට සරසාදි විදිහට දස දිසාවටම මේ විදිහට ඒ උපේක්ෂා සහගත සිත පතුරනවා. කොහොමද උපේක්ෂා පතුරවන්නේ? මේ අය කර්මය දායාද කරගෙන ඉන්නේ, කර්මය දෑවැද්ද කරගෙන ඉන්නේ, කර්මය උප්පත්තික ස්ථානය කරගෙන ඉන්නේ, කර්මය ඥාතියා කරගෙන ඉන්නේ, කර්මය තමයි පිළිසරණ කරගෙන ඉන්නේ කියලා උපේක්ෂාව වඩනවා, උපේක්ෂාට සමවදිනවා. එතකොට ඒ උපේක්ෂාව නම් උච්චාසයන මහා උච්චාසයන මහා සයනයට භාග්‍යතුන් වහන්සේ සමවදිනවා. එතකොට අටලෝ දහමෙන් කම්පා නොවීම උපේක්ෂාව. මේ උපේක්ෂාවෙන් යුක්තව උපේක්ෂාසිත පතුරවාගෙන වාසය කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට පින්නත් බ්‍රාහ්මණ ඉදින් එබඳු විහරණයකින්, ඒ කියන්නේ මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණවලින් යුක්ත වාසය කළොත් ඒ වෙලාවේදී මං යම් සක්මනක් කරනවද ඒක බ්‍රහ්මෝ සක්මනක් කියනවා. ඒ වෙලාවේ යම් සිටගෙන සිටීමක් තියෙනවද ඒක බ්‍රහ්මෝ සිටගෙන සිටීමක් කියනවා. ඒ වෙලාවේ සැතපීලා ඉන්නවද ඒක බ්‍රහ්මෝ සැතපීමක් කියනවා. ඒ වෙලාවේ ඒ විහරණයෙන් යුක්තව වාඩි වෙලා ඉන්නවද ඒක බ්‍රහ්මෝ වාඩිවීමක් කියනවා. එතකොට බලන්න මේ බ්‍රහ්මෝ උච්චාසයන මහාසයනේ පින්නතුනි සතර ඉරියව්වෙම සේවනය කරන්න පුළුවන්. අනිත් ආසන එක්කෝ
දැන් කවිච්චේ ඊට පස්සේ එළුළුම් වලින් කළ ඇතිරිලි වගේ දේවල් ඒ සාමාන්‍ය ගිහියන්ට ගිහියන්ට අදාළ ඒ උච්චාසයන මහාසයන ඉරියව් දෙකකින් විතරයි පරිහරණය කරන්න පුළුවන්. එක්කෝ වාඩි වෙලා පරිහරණය කරන්න පුළුවන් සේවනය කරන්න පුළුවන්. එහෙම නැත්තම් සැතපී සේවනය කරන්න පුළුවන්. එතකොට හැබැයි පින්නතුනි මේ දිව්‍ය උච්චාසයන මහාසයනයත් ඒ වගේම බ්‍රහ්ම උච්චාසයන මහාසයනයත් සතර ඉරියව්වෙන්ම සේවනය කරන්න පුළුවන්. හරි ආශ්චර්යයි. තථාගතයන් වහන්සේ මේ දිව්‍ය උච්චාසයනයටත් මහා බ්‍රහ්ම උච්චාසයන මහාසයනයටත් නිරන්තරයෙන් කැමැතිසේ ලබනවා. ඒක පැවිද්දන්ට කැප දෙයක්. පැවිද්දන්ට අකැප දෙයක්ුත් නෙවෙයි. පැවිද්දන්ට කැප දෙයක් ඒ වගේම බොහෝ සෙයින් ලබන්ට සුදුසු දෙයක්. දැන් පින්නතනි එතකොට සාමාන්‍ය භික්ෂුවක් හරි සාමාන්‍ය ගිහි කෙනෙක් හරි මේ විදියට බ්‍රහ්මෝ උච්චාසයන මහාසයනය පරිහරණය කරනවා නම් එයා බිම වාඩි වෙලා හරි එයා මේ විදියට භාවනා පුරුදු කරනවා නම් එයා පින්නතුනි ඒ මෛත්‍රී ධ්‍යාන හරි කරුණා ධ්‍යාන උපේක්ෂා ධ්‍යාන මුදිතා ධ්‍යාන හරි උපදවා ගත්තොත් ඒ කෙනා මරණින් මත්තේ අරහත්ත්වයට පත් වෙන්න අවස්ථාව ලැබුණ නැත්නම් ඒ කෙනා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ සතර බ්‍රහ්ම විහරණ වලින්. ඒතකොට බුදුරජාණන් වහන්සේ පින්නතුනි හැබැයි බුදුරජාණන් වහන්සේ රාගදේශ මොහ ප්‍රහාණය කරලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා කියන මේ උච්චාසයන මහාසයන කැමැතිසේ ලබනවා නිදුකින් ලබනවා බොහෝසෙයින් ලබනවා. ඉතින් මේ බ්‍රහ්ම උච්චාසයන ඇතිව භාගිතුන් වහන්සේ සක්මන් කරනවා නම් ඒක බ්‍රහ්ම උච්චාසයන මහාසයනයක් කියනවා. ඒ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා නම් ඒබඳු විහරණයකින් බ්‍රහ්මෝ වාඩිවීමක් කියනවා. ඒ වෙලාවේ සැතපී ඉන්නවා නම් ඒ විහරණයෙන් බ්‍රහ්ම විහරණ වලින් ඒක බ්‍රහ්ම උච්චාසයන මහාසයනයක් කියනවා. වාඩ් බ්‍රහ්මෝ සැතපීමක් කියනවා. ඒ වගේ මේ වෙලාවේ සිටගෙන ඒ විහරණයෙන් සිටගෙන ඉන්නවා නම් බ්‍රහ්මෝ සිටගෙන සිටීමක් කියනවා. භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවේ තිබෙන්නේ මගේ බ්‍රහ්ම උච්චාසයන මහාසයනයයි. පින්නත් බ්‍රාහ්මණේ යමක් දැන් මං කැමතිසේ ලබනවද නිදුකින් ලබනවද බොහෝසෙයින් ලබනවද මේ තමයි ඒ බ්‍රහ්ම උච්චාසයන මහාසයනය. මේක තමයි බ්‍රහ්ම උච්චාසයන මහාසයනය. තථාගතයන් නිරන්තරයෙන් මේකට සමවදිනවා කිව්වා. එතකොට අර ගිහි අයට කැප වූ ඒ උච්චාසයන මහාසයනෙන් නෙමෙයි භාගිතුන් වහන්සේ පරිහරණය කරන්නේ. මේ දිව්‍ය උච්චාසයනයත් බ්‍රහ්ම උච්චාසයනයත් බොහෝසෙයින් ලබනවා. එතකොට මේ විදිහට කිව්වහම අර වච්චගොත්ත බ්‍රාහ්මණයට හරිය පුදුමයි. වච්චගොත්ත බ්‍රාහ්මණයා භාගිතුන් වහන්සේට කියනවා අච්චරියන් වත බෝ ගෝතමන් අච්චරියන් වත බෝ ගෝතමන් ස්වාමිනි භාගිතුන් වහන්සේ ආශ්චර්යයි ස්වාමිනි ගෞතමයන් වහන්සේ ඉතා පුදුම සහගතයි. හරි පුදුමයිනේ. බවත් ගෞතමයන් වහන්සේ හැරුණකොට මෙබඳු විහරණයකින් මෙබඳු බ්‍රහ්ම උච්චාසයන මහාසයනයකට අන් කෙනෙක් වෙන කෙනෙක් කොහොමනම් ඍෂිසේ ලබන්ටද නිදුකින් ලබන්ටද දුකක් නැතුව ලබන්ටද බොහෝසෙයින් ලබන්ටද වෙන කවුරුනම් ඔය විදිහට බ්‍රහ්ම උච්චාසයන මහාසයනේ ලබන්ටද කියලා ඇහුවා. එතකොට ඊට පස්සේ මේ වච්චගොත්ත බ්‍රාහ්මණය දැන් දිව්‍ය උච්චාසයන මහාසයනය ගැන දැනගත්තා. ඒ වගේම බ්‍රහ්ම උච්චාසයන මහාසයනය ගැන දැනගත්තා. ඊළඟට අහනවා ආර්ය උච්චාසයන මහාසයනය. කතමන් පනතම් බෝ ගෝතම අරියන් උච්චාසයන මහාසයනම් ස්වාමීනි බවත් ගෞතමයන් වහන්ස තැන් බවත් ගෞතමයන් වහන්සේ යම් ආසනයක් ඍෂිසේ කැමැතිසේ ලබනවද නිදුකින් ලබනවද බොහෝසෙයින් ලබනවද ආර්ය වූ ඒ උච්චාසයන මහාසයනය මොකද්ද කියලා ඇහුවා. ආර්යන් ආර්ය උච්චාසයන මහාසයන කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් බ්‍රාහ්මණේ ඒකත් ඒ විදිහම තමයි කිව්වා. තථාගතයන් වහන්සේ ගමක් හරි නියම් ගමක් හරි ඇසුරු කරගෙන වාසය කරන උදෑසන කාලේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා පාසියුරු අරගෙන ගමකට හරි නියම් ගමට ගිහිල්ලා පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ගමෙන් ලැබෙන දානය වළඳනවා.
ධානය වැළඳුවාට පස්සේ වනාන්තරයට පිවිසෙනවා. එතට බලන්න භාගිතුන් වහන්සේගේ ජීවිතය හරි පුදුමයි පින්නතුනි. තමන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ඇවිල්ල ඒ පිණ්ඩපාතය වළඳලිවෙල්ලා ආය වනාන්තරයට වටින්නේ. වනාන්තරයට වැඩලා ඒ වනාන්තරයේ තියෙන තන කොළ කොළ රොඩු ආදී එකතු කරලා යම් දෙයක් ඇත්නම් ඒවා එකතු කරලා ඒ මත දෙපට සිවුර අතුරලා ඒ මත පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා කියනවා. භාවනා අරමුණේ සිහිය පිහිටුවාගෙන ඊළඟට භාගිතුන් වහන්සේ මේ විදියට සිහි කරනවා. සෝ ඒවන් පජානාමි රාගෝ මේ පහීනෝ. බුදුරජාණන් වහන්සේ කල්පනා සිහි කරනවා තමන් වහන්සේ මම මේ විදියට දැනගන්නවා කොහොමද මගේ රාගය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම උදුරලා දමලයි තියෙන්නේ. කරටිය සිඳුණු තල් ගහක් වගේ වෙලායි තියෙන්නේ. කරටිය සිඳුනහම තල් ගහක ආය හටගන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලායි තියෙන. අභාවයට පත් වෙලායි තියෙන්නේ. යලි හට නොගන්න ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. මගේ ද්වේෂය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මගේ මෝහය ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම උදුරලා දාලා තියෙන්නේ. ඒතර රාග දේශ මෝහ තථාගතයන් වහන්සේ මුලින්ම උදුරලා දාලා තියෙන්නේ. එතකොට ඒ ආය පැලවෙන්නේ නැහැ. මුලින්ම උදුරලා දාලා තියෙන්නේ. ඒ වගේම කරටිය සිඳිච්ච තල් ගහක් වෙලා තියෙන්නේ. වගේ වෙලා තියෙන්නේ. එතකොට කරටිය සිඳිච්ච තල් ගහක් ආය දළුලාල ලියලන්නේ නැහැ. ඒ වගේ කරලායි තියෙන්නේ කියනවා. අභාවයට පත් කරලායි තියෙන්නේ. යලි හට නොගන්න ස්වභාවයට පත් කරලායි තියෙන්නේ කියනවා. අන්න ඒ නිසා ඒ විදියට භාගිතුන් වහන්සේ සිහි කරනවා කියන කොහොමද අර විදියට භාවනා ඉරියව් වාඩි වෙලා තමන් වහන්සේ රාගය ප්‍රහාණය කළා, දේශය ප්‍රහාණය කළා, මෝහ ප්‍රහාණය කළා, මුදුන් කරටේ සිදිච්ච තල්ගසක් වගේ අභාවයට පත් කරලා තමයි තියෙන රාගදේශමෝ කියලා තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ රාගදේශමෝ ප්‍රහාණය වීම සිහි කරනවා. අන්නේ බදු විහරණයකින් යුතුව තථාගතයන් වහන්සේ සක්මන් කරනවාද ඒක ආර්ය වූ සක්මන් කිරීමයි කියන. එතකොට රාග දේශ මොහ ප්‍රහාණය කරාද අන්න ඒක ආර්ය වූ සක්මනක්. එතකොට ආර්ය වූ දෙයක් ආර්ය උච්චාසයන මහාසයනය. බුදුරජාණන් වහන්සේට තමයි පින්නතුනි ආර්ය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කරපු නිසායි තථාගතයන් වහන්සේට ආර්ය කියලා හඳුන්වන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ ඒ විදිහට තමන් වහන්සේගේ රාග දේශ මොහ ප්‍රහාණය වීම සිහි කරනවද අන්න ඒක ඒ වෙලාවේ සක්මන් කරනවද ඒක ආර්ය වූ සක්මනක් කියනවා. ඒ වෙලාවේ වාඩි වෙලා ඉන්නවද ආර්ය වූ වාඩි වීමක් කියනවා. ඒ වෙලාවේ සිටගෙන ඉන්නවද ආර්ය වූ සිටගෙන සිටීමක් කියනවා. ඒ වගේම ඒ වෙලාවේ සැතපීලා ඉන්නවනම් ඒක ආර්ය වූ සැතපීමක් කියනවා. සතර ඉරියව්වෙම ආර්ය උච්චාසයන මහාසයනේ තථාගතයන් වහන්සේ සමවදිනවා. ඒ ආර්ය උච්චාසයන මහාසයනේ තථාගතයන් වහන්සේ කැමැතිසේ ඍසිසේ ලබනවා. නිදුකින් ලබන බොහෝසෙන් ලබනවා. දැන් බලන්න අර අලවුනුවර භාගිතුන් වහන්සේ එක්තරා දවසක ඇක්ටේරියා වනාන්තරයේ ක වැඩ සිටිය අලවුනුවර ඒ ගවයන් ගෙන යන මාර්ගයක් අසල තියෙන ඇක්ටේරියා වනාන්තරයේ ගහක් සෙවනේ වැඩ හිටියා. එතකොට ඒ කාලේ හරිය සීතල කාලයක්. ඔය ළඟින් ගියා හත්තාලව කියන කුමාරයා. දැක්ක භාගිතුන් වහන්සේ වැඩ ඉන්නවා තන ඇතිරයක් මත දෙපට සිවුරවා එල්ලලා වාඩිලා ඉන්නවා දැනග දැක්ක. දැක්කට පස්සේ මෙයා හිතුවා එහෙනම් තථාගතයන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතන තමයි වැඩින්ට ඇත්තේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා භාගිතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා කියා සිටියා ස්වාමීනි භාගිතුන් වහන්සේ සුවසේ සැතපුණාද? සුවසේ සැතපුණාද නිදාගත්තද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් දෙනවා. පින්නත් කුමාරය තථාගතයන් වහන්සේ සුවසේ සැතපුණා. මේ ලෝකේ යම් කෙනෙක් සුවසේ සැතපෙනවද ඒ අය අතර කෙනෙක් තමයි මාත් කිව්වා. එතකොට එහෙම කියපු ගමන් හත්තාල කුමාරට හරි පුදුමයි. හත්තාල කුමාරය කියනවා ස්වාමීනි මේ කාලේ හරි සීතලයිනේ. 8 දවසක් ඇතුළත හිම වැටෙන කාලේ හිම වැටෙන සීතලක් තිබිලා තියෙනවා. වේරම්භ වාතය හරිය සීතලයි. ඒ වගේම ස්වාමීනි භාගිතුන් වහන්සේගේ දෙපට සිවුරත් හරිය තුනි එක, තන ඇතිරියත් හරිය තුනි එක. මේ ගහෙත් හරියට කොළ පිහිටලා නැහැ. ඒ වගේම ගවකුර වලින් කැඩිච්ච මේ මහ පොළවත් හරි කර්කසයි. හැබැයි භාගිතුන් වහන්සේ සුවසේ සැතපුණා කියනවා. සුවසේ සැතපෙන අය අතර කෙනෙක් කියනවා. එතකොට තන ඇතිරිය මත භාගිතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන සුවසේ සැතපුණා කියනවා.
එතකොට අහනවා භාගිතුන් වහන්සේ ඔබෙන් මේ කාරණය අහනනම් ඔබට තේරෙන විදිහට පිළිතුරු දෙන්න කිව්වා. ඔබ මොකද හිතන්නේ කිව්වා? කෝටාගාර ශාලාවක් තියෙනවා. මේ කෝටාගාරේ හොඳට දොර ජනෙල් වහලා තියෙන්නේ. ඇතුළත පිටත හොඳට පිරියම් කරලා තියෙන්නේ. මැද ගණෙලුලෝ මතුරලා සුදු එළුලෝ මතුරලා කලාල අතුරලා ඒ මැද යහනක් පලවනවා තියෙනවා. ඒ මැද යහනේ රතු විල්ලුද කොට්ට තියලා උඩුවියන් බැඳලා රතු උඩුවියන් බැඳලා හොඳට එළුලොම් වලින් ඝන එළුලොම් වලින් අතුරල හොඳ යහනක් පනවලා තියෙනවා. ඒ වගේම තෙල් පහනකුත් දැල්ලෙනවා. සිත් ගන්නා අයුරෙන් ලලනාවන් හතර දිනක් හතර පැත්තේ ඉඳලා උපස්ථාන කරනවා. එතකොට එයා සුවසේ නිදාගනීවිද කියලා ඇහුවා. එතකොට බලන්න ඒ වගේ බාහිරින් කෙනෙකුට නිදාගන්න අවශ්‍ය කරන සියලු පහසුකම් තියෙනවා. එතකොට හත්තාල කුමාරයා කියන ස්වාමීනි යානා නිදාගනී සුවසේ. මේ ලෝකේ යම් කෙනෙක් සුවසේ නිදාගන්නවා නම් එයාත් ඒ අතර කෙනෙක් කිව්වා. ඇයි පහසුකම් ඔක්කොම තියෙනවා නිදාගන්න ඕන කරන. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්නත් කුමාරය මේ ගැන මොකද හිතන්නේ? ඒ කුමාරය ඒ ගෘහපති හරි ගෘහපති පුත්‍රයා හරි ඒ ගෘහපති හරි ගෘහපති පුත්‍රයා හරි රාගෙන් හටගත් දැවිල්ලෙන් දැවි දැවි ඉන්නකොට සුවසේ නිදාගැනීමක් තියේවිද කියලා ඇහුවා. දේශයෙන් හටගත් ගින්නෙන් දැවි දැවි ඉන්නකොට සුවසේ නිදාගැනීමක් තියේවිද? මෝහයෙන් හටගත් දැවිල්ලෙන් දැවි දැවි ඉන්නකොට සුවසේ නිදාගැනීමක් තියේවිද කියලා ඇහුවා. එතකොට කුමාරයා කියන අනේ ස්වාමීනි එයා රාග ද්වේෂ මෝහයෙන් ගිනි ගනිද්දි දැවෙද්දි පිච්චි පිච්චි ඉන්නකොට මොන සුවසේ නිදාගැනීමක්ද? එයා දුකසේමයි නිදාගන්නේ කිව්වා. මේ ලෝකේ යම් කෙනෙක් දුකසේ නිදාගන්නවද ඒ අය අතර කෙනෙක් තමයි කිව්වා එයාත්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ ගෘහපති හරි ගෘහපති පුත්‍රයා රාගෙන් හටගත් දැවිල්ලෙන් දැවි දැවි ඉන්නකොට ඒ වගේම දේශයෙන් හටගත් දැවිල්ලෙන් දැවි දැවි ඉන්නකොට දැන් අපිට තරහා ගියපු වෙලාවට කොච්චර පහසුකම් තිබුණත් සුවසේ නිදාගැනීමක් නෑ. ඒක මතක් වෙවිනවා. ඒ වගේ මෝහයෙන් හටගත් දැවිල්ලෙන් දැවි දැවි ඉන්නකොට සුවසේ නිදාගැනීමක් නැද්ද ඒ ගෘහපතියට ගෘහපති පුත්‍රයාට? තථාගතයන් වහන්සේ ඒ රාග දේශ මෝහ ප්‍රහාණය කරලා ඉන්නේ. රාග දේශ ප්‍රහාණය කරලා තියෙන නිසා අභාවයට පත් කරලා තියෙන නිසා තාරටි කැඩිච්ච තල් ගසක් වගේ කරලා තියෙන නිසා තථාගතයන් වහන්සේ සුවසේ සැතපුණා කියන රාගදේශ මොහ ප්‍රහාණය කරපු නිසා තමයි භාගිතුන් වහන්සේ විදිහට සුවසේ සැතපුණේ. එතකොට භාගිතුන් වහන්සේගේ රාගදේශ මොහ ප්‍රහාණය කිරීම නිසා ඒකට තමයි කියන්නේ ඒක සිහි කරනවද රාගදේශ මොහ ප්‍රහාණය වීම ඒක ආර්ය වූ උච්චාසයන මහාසයනයක්. අන්නේ උච්චාසයනෙන් භාගිතුන් වහන්සේ සක්මන් කරනවා සැතපෙනවා ඒ වගේම හිටගෙන ඉන්නවා ඒ වගේම වාඩි වෙලා ඉන්න සතරීරියවෙම්ම තථාගතයන් වහන්සේ කැමැතිසේ ඒ ආර්ය උච්චාසයන මහාසයනේට සමවදිනවා. ඉතින් මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා එතකොට දිව්‍ය උච්චාසයනයත් ඒ වගේම බ්‍රහ්ම උච්චාසයනයත් ආර්ය උච්චාසයනයත් මහාසයනයත් තථාගතයන් වහන්සේ කැමැතිසේ නිදුකින් බොහෝසෙයින් ලබනවා කියලා වදාලා. එතකොට අර ආර්ය මේ එතකොට මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා භාගිතුන් වහන්සේ මෙහෙම වදාළට පස්සේ හරි පුදුමයට පත් වුණා. පත් වෙලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ආචාර්යයි බවත් ගෞතමයන් වහන්සේ පුදුම සහගතයිනි බවත් ගෞතමයන් වහන්සේ හැරුණුකොට මෙබඳු ආර්ය උච්චාසයන මහාසයනය අන් කවරෙකු කැමැතිසේ ලබයිද ඍසිසේ ලබයිද නිදුකින් ලබයිද බොහෝසෙයින් ලබයිද කියලා කිව්වා කියා සිටියා. ඊට පස්සේ වචගොත්ත බ්‍රාහ්මණයක් දැනගත්තා මේ නම් ඒ කාන්තේම උත්තරීතර කෙනෙක්. මේ වගේ කෙනෙක් දෙවියන් මරුම් බබු සහිත ලෝකේ නෑ. මෙවැනි කෙනෙක් දිව්‍ය උච්චාසයනයට සමවදින ඒ වගේම බ්‍රහ්ම උච්චාසයනයට සමවදින ඒ වගේම ආර්ය උච්චාසයනයට සමවදින වෙනත් කෙනෙක් නෑනේ. මගේ සාසුන් වහන්සේ විදිහට තෝරගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ කියලා හිතලා මෙයා කියනවා අභික්ඛං තම්බෝ ගෞතම අභික්ඛං තම්බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ ඉතා සුන්දරයි බවත් ගෞතමයන් වහන්සේ ඉතා සුන්දරයි සේයතාපි බෝ ගෞතම නික්කුජ්ජිතාන් වා ඔක්කුජ්ජය ස්වාමීනි යටට හරවා තිබූ දෙයක් උඩට හරවල පෙන්නවා වගේ පටිච්චන්නා විවරෙය මෝල්ලස්සවා මග්ගා නාචිකේ වහලා තිබුච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ මම්මුලා වූ කෙනෙකුට නිය මාර්ගය පෙන්නවා වගේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරේය අන්ධකාරේ තෙල් පහනක් දැරුව රූප දකින්ට කියලා තෙල් පහනක් දැරුව වගේ.
ඒවමේවා බෝතා ගෝතමෙන් අනේක පරියායන දම්මෝ පකාසිතෝ. තථාගතයන් වහන්සේ විදිහට නොයෙක් ආකාරයෙන් මේ ශීෂාද්ධර්මය දේශනා කළා. ඒතේ මයන් බන්තේ භගවන්තං ගෝතමන් සරණං ගච්ඡාමි. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංච ස්වාමීනි භාගිතුන් වහන්ස මං ධර්මයත් සරණ යනවා, ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා. උපාසකෝනෝ භවන් ගෝතමෝ ධාරේතු අජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. ස්වාමීනි භාගිතුන් වහන්ස අද පටන් මං තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා තෙරුවන් සරණ ගියා. බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ හිත පහදව ගත්ත වච්චගොත්ත බ්‍රාහ්මණ. එයාට ඒක බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතින. ඒ නිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද, යම් කෙනෙක් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවන ඒ අය දුගතිය කරා යන්නේ නැහැ කියලා වදාළ. ඒ අය මරණින් මත්තේ සුගති උපතක් කරා යනවා. ඒ අය තමයි මේ සසර දුකිනුත් නිදහස් වෙන්නේ. ඒ නිසා පින්නතුනි, අපටත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දින සම්පසාදනී ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් අමාලේ සුචින්තා මහත්මිය, සෙනවිරත්න මහතා, මිනිදු පුතණුවන් සහ මිනිති දියණිය විසින්. මේ පින්නතුන්ලාගේ ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙන්නේ රඹුක්කන පුවක් මොටේ පදිංචිව සිට 2021/04/19 වන දින මියපාලනයන්ට එදුන සුනිල් වීරසිංහ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ ආකාරයට ධර්මශ්‍රවණමේ වශයෙන්, ධර්මදේශනාමේ වශයෙන්, ඒ වගේම ධර්මදානමේ වශයෙන් රැස් කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සාම්පතේ බ්‍රහ්මරාජයා, ඝටිකාර බ්‍රහ්මරාජයා, සනං කුමාර බ්‍රහ්මරාජයා ප්‍රදාන සියලෝම බ්‍රහ්මයන්ටත්, සක් දෙවිඳුන් සතර වරන් දෙවිවරු ප්‍රදාන සදෙවිලෝ සීලම දෙවියන්ටත්, නාලෝ වාසි සියලෝම නාගයන්ටත්, මේ පින්ලතෝන්ලාගේ ඉෂ්ට දේවතාවුන්ටත්, සුමන සමන් දිව්‍යරාජා, කන්ද කුමාර දිව්‍යරාජයා ප්‍රදාන සියලෝම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් වැඩෙත්වා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥායන සීක බලධර්මයන්ගේ වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගුරුදේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. ඒ කරන කියන ධර්මප්‍රචාර කටි සුවසේ කරගෙන මේ ගෞතම බුදු සාසනය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රඹුක්කන පුවක් මොටේ පදිංචිව සිට 2021/04/19 වන දින මිය පර්ලයන්ට එදුන සුනිල් වීරසිංහ ආදරණීය පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්තා. මීට වසර 8කට පෙර මිය පර්ලයන්ට එදුන ඩිංගිරි බණ්ඩා පියාණන්ටත්, මීට වසර 23කට පෙර හදිසි අනතුරකින් මිය පර්ලව ගිය සුගන්ධිකා නැගණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේදී මේ පින්කම සඳහා දායකත්වය දරු මේ පින්නතුන් සියලු දෙනාටත්, ධර්මශ්‍රවණය කළ පින්නතුන් දායකත්වය දරු පින්නතුන් නමින් මිය පර්ලයන්ට එදුණු සියලුම ඥාතීන්ටත්, ඒ වගේම ධර්මශ්‍රවණය කළ පින්නතුන් නමින් අනන්ත සසර පුරා මිය පර්ලයන්ට දුන සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පර්ලව ජීවිතය සුවපත්ත්වා සුවපත්ත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින හේමා වීරසිංහ මෑණියන්ට, හීන් මෙනිකේ මෑණියන්ට, සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්නත් අමාලේ සුචින්තා මහත්මිය, සෙනවිරත්න මහතා, මිනිදු පුතණුවන් සහ මිනිති දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට, දුවා දරුවන් ඇතුළු සියලු දෙනාට, උදව් උපකාර කළ සියලු දෙනාට, ඥාතීත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ආයුෂයෙන් වර්ණින් සැපයෙන් බලෙන් වැඩෙත්වා.
සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥායන සේක බල ධර්මයන්ගේ වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්නා දේශකයාණන් වහන්සේටත් මහමිනාවා සීල පින්නා ස්වාමීන් වහන්සේලාටත් රටවාසී ලෝකවාසී සීල පින්නා ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සාමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අපි හැම දිනම එකතු වෙලා පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධයේ පිණිස රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් සුපින්නතර අපි ඔබට ආරාධනා කරනවා සම්පසාදිනී පමණක්ම නොවේ, ශ්‍රද්ධා රූපාණී වගේම ලක්කිරු ගොනුදිරි ඔස්සේ දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානය සිදු කරන්නට. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071-232-88-87 දුරකථන අංකයෙන්, 071-232-88-87 දුරකථන අංකයෙන් අපි මේ පණිවිඩයත් ඔබට සිහිපත් කරගෙන අද දවසේදී සම්පසාදිනී සදහම් දේශනාව නිමා කොට මෙලෙස සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.